Right. අපේ ඊළඟ පාඩම pronouns කියන පාඩම. Pronouns කියන පාඩම. 91 වෙනි පිටුව අරගේ pupils book එක. 91 වෙනි පිටුව. Pronoun එකක් කියලා කියන්නේ අපි නාම පදයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් වචනයක්. මම එහෙම කිව්වහම එතනම ඔක තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මම ගන්න මේ විදිහට. දැන් අපි දන්නවා එක වාක්‍යයක් ගත්තොත් අම්මා බත්තු වෙනවා කියලා ඔන්න වාක්‍යයක් අපි ගන්නවා. ඊළඟට නැන්දා වැඩට යනවා. ඔන්න තව වාක්‍යයක් ගන්නවා. इलाट तव वाक्य नंगी पास मे वाक्य तुना मे वाक्य तुनी नाम पद तुना सब्जेक्ट तुना तीन पलविनी वाक्य अम्म बातुन अम्म सब्जेक्ट देवनी वाक्य नंद वेनवा नंद सब्जेक्ट तुंगनी वाक्य नंगी पास नंगी तम सब्जेक्ट सब्जेक्ट सियालु මේ සියල්ලම වෙනුවෙන් අපට පාවිච්චි කරන්න පුළුවන් පොදු වචනයක් තියෙනවා. මේ තුන් දෙනාම ස්ත්‍රී පාර්ශවයේ නිසා අපිට මේ ඔක්කොටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ෂී කියන වචනේ, ඇය කියන වචනේ. අම්මා බත්තු වෙනවා කියනකොට අපිට කියන්න පුළුවන් ඇය බත්තු වෙනවා. නැන්ද වැරඩ යනවා කියනකොට අපි කියන්න පුළුවන් ඇය වැරඩ යනවා. නංගි පාසල් යනවා කියන වෙනකොට අපිට කියන්න පුළුවන් ඇය පාසල් යනවා. එහෙමනම් එවැනි නාමපද සඳහා වාක්‍යයක යෙදෙන එවැනි නාමපද සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් මේ පොදු වචනයට අපි කියනවා ප්‍රොනවුන් එකක් කියලා සිංහලෙන් කියනවා සර්වනාම කියලා සිංහලෙන් අපි මේකට කියනවා සර්වනාම කියලා ඉතින් එහෙමනම් මෙම සර්වනාම පද පිළිබඳවයි අද අපේ පාඩම सर्वनाम पद गुट अभी पिरीमिकेन हूं तात बाप महप मल्ली अय्याल विधुपति गुरुवरया वेलेंद ये वचन पोदे अब पावचन पुलवा हि की वचने ताता की पदे विन हि की पदे पुलवा ඊළඟට ගුරුවරයා කියවත අපිට හී කියන පද යොදන්න පුළුවන් මල්ලි අයියා සහෝදරයා මාමා මේ හැමෝම වෙනුවට මේ සියලුම සබ්ජෙක්ට් වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ හී කියන පදේ ඒ නිසා හී කියන පදය මේ නාම පද සඳහා පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් පදයක් නිසා අපි ඒවටත් කියනවා හී කියන පදයක් සර්වනාමයක් විදියට එහෙම නැත්නම් ප්‍රොනවුන් එකක් විදියට අපි හඳුන ගන්න. ඉතින් ඒ නිසා මෙවැනි සර්වනාම පද ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකයි මම කිය පාඩම ටිකක් වැදගත් අද දවසේ කියන්නේ. රයිට්. ඊළඟට අපිට ඉන්නවා එක්තරා තැනක කණ්ඩායමක් කියන අපි හිතමු අපේ මේ ඊපෙරේද අපේ ක්‍රිකට් කණ්ඩායම ඔව් ගිහිල්ලා ඉක්මනටම ආවා. එතකොට මේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ එක එක නම් වලින් ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩකයෝ කණ්ඩායමම ගත්තාම ඒ කට්ටියට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් නම ඔවුන් ඔවුන් කියන්නේ අපි පාවිච්චි කරන පදයක් දේ කියලා පාවිච්චි කරනවා. එහෙම නාවට තේරෙන්න ඕනේ දේ කියන පදයක් ප්‍රොනවුන් එකක් අර ටීම් එකේ 11ක්ද 15ක්ද ඉන්න ඔක්කොම වෙනුවෙන් අපි පාවිච්චි කරන පොදුවේ පාවිච්චි කරන වචනේ දේ ඔවුන් එහෙනම් දේ කියන පදයට අපි සරුනාමයක් විදිහට හඳුනනවා. ඒ වගේම තමයි දැන් ඔයාලා කියලා මම පොදුවේ හඳුන්වන මේ සරුනාම් පාවිච්චි කරන තැන් මම කියන්නේ ඔයාලා දැන් මට මොනවාරි දන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියනවා නම් කියන්න කියලා මම කියනවා. ඔබ
ඔයාලා කියලා මම කියන්නේ. එහෙමනම් ඔයාලා සියලු දෙනාම කියවහම මේක ඉන්න ශිෂ්‍යෝ සියලුම දෙනා වෙනුවට පොදුවේ මම පාවිච්චි කරන වචනේ මොකද්ද? ඔබ කියන වචනේ, you කියන වචනේ. එහෙමනම් you කියන වචනේ ආත් සර්වනාම පදයක්. You කියන වචනේ pronoun එකක් විදිහට අපි හඳුන්වනවා. එතන මතක තියාගන්න දැන් අපි pronouns කීපයක්ම කතා කරා. She කියන පදේ, he කියන පදේ, they කියන පදේ, ඊළඟට you කියන පදේ. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. දැන් ඔබ ඉන්නවා පන්තියේ, මම ඉන්නවා. එතකොට මේ ඔක්කොම එකට අරගෙන අපි කතා කරොත් කියනවා අපේ පන්තියේ අපි අපි කියන වචනකුත් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔක්කොම තවර කියන්න පුළුවන්. අපි ඔක්කොම ගිය සතියේ ට්‍රිප් එකක් ගියා කියලා කියන්න පුළුවන්. අපි අපි එහෙමනම් we කියන පදය අපි පාවිච්චි කරනවා ප්‍රොනවුන් එකක් විදියට. we කියන පදයත් අපි ප්‍රොනවුන් එකක් විදියට පාවිච්චි කරනවා. එහෙමනම් මේ කණ්ඩායමක් මේ සමූහයක් නිරූපණය කරන්න පාවිච්චි කරන ප්‍රොනවුන් එක. එතකොට මේ අපි කියන කණ්ඩායමේ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. අම්මා තාත්තා, රයිට්? එමෙතත් අපි පන්තියක් ගත්තොත් මේ පන්ති යාළුවෝ ටික මේ ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොට වෙන වෙනම නම් එහෙමත් තියෙනවා. වෙනමම එකට නමතන්නත් පුළුවන්. නමුත් මේ ඔක්කොම එකට මේ ඔක්කොම එක සමූහයක් විදියට ගත්තාම පස්සේ අන්න අපට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තියෙනවා. මොකද්ද? we. we කියන පදේ. ඉතින් එහෙමනම් අපිට we කියන පදයට අපිට ගන්න පුළුවන් ප්‍රොනවුන් එකක් විදියට. we කියන පදයට ප්‍රොනවුන් එකක් විදියට ගන්න පුළුවන්. සෑම කෙනෙක්ම දැන් ඔබ සියලු දෙනාටම නමක් තියෙනවා. එතකොට මේ හැමෝටම අපි හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් තව විශේෂ වචනයක් තියෙනවා. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් I කියන වචනේ. ඒ වචනය මේ පන්ති ඉන්න ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් I කියන වචනේ. එනිසා මේ විශේෂ අවස්ථාවක් I කියන පදයක් ප්‍රොනවුන් එකක් විදිහට අපි හඳුනා ගන්නවා. දැන් එතකොට අපිට I කියන පදේ, we කියන පදේ, you කියන පදේ, he කියන පදේ, she කියන පදේ, they කියන පදේ මේ සියල්ලම අපි ඔන්න ප්‍රොනවුන්ස් විදිහට හඳුනා ගන්නවා. මෙන්න තව එකක් තියෙනවා. it කියන පදය, ඒක, එය, ඌ කියන අර්ථය ගන්න පදේ. right? අපි සතෙක් ගැන කතා කරොත් පූසෙක්, බල්ලෙක්, කොටියෙක්, සිංහෙක්, වලහෙක් ඔයනාදී වශයෙන් කතා කරනකොට ඒ සත්වෙකුට අපට ඒ සත්තු සියල්ලමට අපට පොදුවේ පාවිච්චි කරන බලා ඉට් කියන පදේ. ඌ ගහට නැග්ගා, ඌ කිරි බීවා. එහෙනම් සතුන් සඳහා යම් යම් වස්තුන් සඳහා අපට ඉට් කියන පදේ භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඉට් කියන පදයට අපි ප්‍රොනවුන් එකක් විදිහට සලකනු ලබනවා. ඉට් කියන පදයට ප්‍රොනවුන් එකක් විදිහට සලකනු බඳිනවා. එතකොට බලන්න මෙතන I, we, you, he, she, it, they යනාදී වශයෙන් වචන සමූහයක් තියෙන මේ සියල්ලම ප්‍රොනවුන්ස් විදිහට අපි හඳුන්වනවා. මතක තියාගන්න මෙම සර්වනාම පද, මෙම සර්වනාම සියල්ලම පාවිච්චි වෙන්නේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක විදිහටයි. සබ්ජෙක්ට් එක විදිහටයි I කියලා වාක්‍යයේ මුලට යෙදෙන්නේ. එතකොට අපි දන්නා වාක්‍යයේ ප්‍රධාන කොටස් තුනයි subject, verb, object. මේ ප්‍රධාන කොටස් තුනෙන් මේ වෙනකොට අපි කතා කරපු pronoun සියල්ලම subject විදිහටයි වාක්‍යයක තියෙන්නේ. subject එක විදිහට. ඒ කියන්නේ මේ වාක්‍යවල ක්‍රියාව සිදු කරන පුද්ගලයා විදිහට තමයි මේ වාක්‍යවල මේ pronouns එක තියෙන්නේ. උදාහරණයක් මේ තියෙන සෙන්ටෙන්ස් වල සෙන්ටෙන්සස් වල පළවෙනි වාක්‍ය මේකේ වාක්‍ය දෙකක් තියෙනවා එකක. නමුත් මම පළවෙනි එක විතරක් කියවගෙන යන්න පළවෙනි යන්න. පළවෙනි එක I am අන්දරේ. ඒකර කියනවා මම අන්දරේ. I කියන එක තමයි සබ්ජෙක්ට් එක. එහෙමනම් I කියන එක සබ්ජෙක්ට් එක වගේම අපි දන්නවා I කියන එක ප්‍රොනවුන් එකක්.
ඒ නිසා I කියන එකට අපි කියනවා subject pronoun එකක් කියලා. I කියන එක subject pronoun එකක් කියලා කියනවා. ඒ මොකද අදාළ වාක්‍යයේ I කියන එක තියෙන්නේ subject එක විදිහට. දෙවෙනි වාක්‍යය we are friends අපි යහළුවෝ. ඒකේ අපිට පේනවා we කියන පදේ තියෙන්නේ වාක්‍යයේ subject එක විදිහට. ඒ නිසා ඒ වගේම we කියන එක අපි pronoun එකක් කියලා දන්නවා දැන්. එහෙනම් we කියන එක subject pronoun එක විදිහට. you කියන පදේ ඔබ කියන අර්ථයේ ඔබ සහ ඔබලා කියන අර්ථයේ. you and I are friends ඔයයි මා යාළුවෝ. ඉතින් මේකෙදි you and I මේ දෙකම අපි පාවිච්චි කරන subject එක විදිහට ඔබ සහ මම අන්න ඒකත් subject pronoun එකක් විදිහට හඳුන්වනවා. මොකද you කියන්නේ I කියන්නේ මේ වාක්‍ය හැටියට subject එක විදිහටයි ඉවරයි. ඊළඟ එක මේ my father කියන එක මම කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ හත් වෙනි එකට ගෙලිම යමු. they are my friends. they කියන පදේ නැවත වතාවක් අදාළ වාක්‍ය subject එක විදිහට අවිලා තිනවා. එහෙනම් ඒවට අපි subject pronouns කියලා කියනවා. ඉතින් මේකෙදි I, we, you සහ they තමයි subject pronoun විදිහට මේ වාක්‍යයේදී බලපං අපට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තව සමහර වාක්‍යවල තවත් සමහර වාක්‍යවල මේ I, we, you, he, she, it, they කියන මේ වචන ටික වෙනත් විදිහකට යෙදෙනවා. ඒ උදාහරණයක් විතර මම ගත්තාම මේ මේ බලන්න මේක දෙනවා. you gave me an egg මේ වාක්‍ය බලන්න. you gave me an egg ඔයා දුන්නා මට පිටරයක්. එතකොට මේ මේ කියන එක යොදන්නේ මේ මේ කියන පදය ඔබ්ජෙක්ට් එකක් විදියටයි තියෙන්නේ. හොඳට අහගන්න. වාක්‍යයක සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට් කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට මෙම මේ සබ්ජෙක්ට්ස් එක සියල්ලම I, we, you, he, she, it කියන මේවා ඔබ්ජෙක්ට් එක විදියට යෙදෙනකොට මේ මේ පද ටික එහෙමම යොදන්න බෑ. මට කියනකොට I කියලා යොදන්න බෑ. මට කියනකොට යොදන්න වචනේ මොකද්ද? me. අපිට කියලා කියනකොට we කියලා යොදන්න බෑ. we කියන්නේ අපි. අපිට කියලා කියනකොට us කියලා යෙදෙනවා. හැබැයි you කියන එක ওই දෙපැත්තම එකයි. you කියන එක කොයි විදිහේ යෙදෙනත් එකයි. ඊළඟට ඔහුට කියනකොට he කියන්නේ ඔහු. him කියන්නේ ඔහුට. එහෙනම් ඔහුට කියලා යෙදෙන්නේ වාක්‍යයක ඔබ්ජෙක්ට් එක විදියට. right. ඒ වගේම she කියන්නේ ඇය. her කියන්නේ ඇයට. it කියන්නේ ඌ. හැබැයි ඌට කියනවත් it මයි පාවිච්චි කරන්නේ. ඒවා විශේෂ අවස්ථා. ඊළඟට they කියන්නේ own. them කියන්නේ ownට. they කියන්නේ own. them කියන්නේ ownට. හරි. එතකොට I කියන පදේ කිසිදාක වාක්‍යයේ අගකට යෙදෙනකොට යෙදෙන්නේ I කියලා නෙවෙයි me ලෙස. we කියන එක us ලෙස. you කියන එක you විදිහටම. he, him, she, her, it, it එහෙමමයි they, them. මේ අපිට ඉගෙන ගන්න තියෙන සියලුම pronoun ටික තමයි මේ තියෙන්නේ. ඕක 10ට ගියත් 11ට ගියත් කීයට ගියත් මේ pronouns ටික ඔය විදිහට තමයි ඉන්නේ. ඊට අමතරව තව පොඩි කොටසක් එකතු වෙනවා pronouns වල. ඉතින් මේ ටික තමයි ප්‍රධානම අපි ඉගෙන ගන්න ඕන ටික. ඉතින් මේ වාක්‍ය දෙය බැලුවෙන් පස්සේ රතු පාටින් ලියලා තියෙන්නේ ඒ pronouns ටික. ඒව තමයි වෙනම කලර් එකකින් දාලා තියෙන්නේ. එතකොට ඉබ දැනගන්න ඕනේ මේ පාඩමේදී pronoun එක subject එක විදියටත් යෙදෙනවා වාක්‍යයක object එකක් විදියටත් යෙදෙනවා. ඉතින් subject එක විදියට යෙදෙනකොට අපි කියනවා subject pronouns කියලා. object එක විදියට යෙදෙනකොට අපි කියනවා object pronouns කියලා. right. ඉතින් අපි මේ සම්බන්ධයෙන් පොඩි note එකක් ලියන්න යමු. හරි. අපිට පොඩි කාලයයි තව තියෙන්නේ.